මාලිගාතන්න කනිෂ්ඨ විද්‍යාලයේ ඒ නර්තන කණ්ඩායම වෙනුවෙන් පාසල් සංවර්ධන අරමුදලට තමන්ගේමයයි කියන පාසලටම නර්තන කට්ටලයක් උදෙසා රුපියල් ලක්ෂයක පරිත්‍යාගයකුත් අද දිනේ අපි ඉෂ්ට කරනවායි කියන එක මේ අවස්ථාවේ කියන්න කැමතියි. දැන් මීරිගම ජනතාව පමණක් නොවේ රටේම ජනතාව පුරුදු වෙලා තියෙන්නේ මේ රටේ ඉතිහාසයේ බලයක් අරගෙන වැඩක් කරන පුරුද්දට. ඒක අපේ තාත්තත් ක්‍රියාත්මක කරා, මේ රටේ සියලුම දේශපාලඥයෝ ක්‍රියාත්මක කරා. එක්සත් ජාතික පක්ෂයේද, ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේද, එක්සත් ජනතා නිදහස් සන්ධානයේද, පොහොට්ටුවේද, දැන් සමහරු කියනවා මේ ජනතා වික්තු පෙරමුණ ආණ්ඩු කරලා නැහැ කියලා. නෑ, ඒගොල්ලෝ ආණ්ඩු කරලා තියෙනවා. ඒගොල්ලෝ තමතිකම් දරලා තියෙනවා. ඒ අයත් ඇතුළුව, මගේ තාත්තත් ඇතුළුව හැමදාම රටේ වැඩක් කෙරුණේ රාජ්‍ය බලයත් තනතුරු බලයත් එක්ක. කිසිම දවසක ඉතිහාසයේ 76 වසරක ප්‍රජාතන්ත්‍රවාදී ඉතිහාසයේ බලයක් නැතුව කවුරුත් වැඩක් කරලා නැහැ. අපි ආඩම්බරෙන් කියන්න කැමති, සක්වල වැඩසටහන් දෙකක් අපි කරනවා. එකක් සුහුරු පන්ති කාමර වැඩසටහන්, මේ 238 වෙනි සුහුරු පන්ති කාමර උපකරණ. මේ වැඩසටහන වෙනුවෙන් විතරක් මේ මොහොත වෙන විට මේ පරිත්‍යාගයත් එක්ක අපි 1,2667ක් මිලියන 266.7ක් මේ රටේ නිදහස් අධ්‍යාපනයට පරිත්‍යාග කරලා තියෙනවා. බස් රථ 88ක් පරිත්‍යාග කරලා 1,4292ක් මිලියන 429.2ක් කණ්ණංගල මැතිතුමාගේ නිදහස් අධ්‍යාපන සංකල්පය ශක්තිමත් කරන්නට බලයක් නැතුව කටයුතු කරලා තිබෙනවා. ඒ සක්වල අධ්‍යාපන වැඩසටහන, හුස්ම වැඩසටහන ඔස්සේ රජයේ රෝහල් 60කට 1,1832ක් මිලියන 183.2ක් වටිනා ජීවිත බේරා ගන්නා රෝහල් උපකරණ බේත් හේත් අපි පරිත්‍යාග කරලා තියෙනවා. දැන් මම එක ප්‍රශ්නයක් අහන්න කැමතියි. මේ රටේ 76 වසරක ප්‍රජාතන්ත්‍රවාදී ඉතිහාසය ගැන දැන් බොහෝ දෙනා ලොකුවට කතා කරනවා. මට කියන්නකෝ බලන්න, ඔය එක නායකෙක්, එක කණ්ඩායමක්, එක පක්ෂයක් මුළු රටටම බලයක් නැතුව සේවයක් කරමු. එක නමක් කියන්න කවුරුත් නැහැ. එනිසා රටේ ජනතාව ක්‍රමේ වෙනසක් බලාපොරොත්තු වෙනවා. සිස්ටම් චේන්ජ් එකක් බලාපොරොත්තු වෙනවා. මෙන්න සිස්ටම් චේන්ජ් එක. කතාවට පෙර සේවය, කයිවාරුවට සීමා නොවී මහපොළොවේ සත්‍යයක් යථාර්ථයක් බවට පැහැදිලි සංවර්ධනයක්, පැහැදිලි සේවාවක් ස්ථාපනය කිරීම. එනිසා විශේෂයෙන් මම කියන්න කැමති, මේ වසර අවසන් වන්නට පෙර රටේ තියෙන පාසල් 10,096ම අපි ස්මාර්ට් පාසල් බවට පත් කරනවා. ස්මාර්ට් ස්කූල්ස් බවට පත් කරනවා. ගම්පහ දිස්ත්‍රික්කයේ ආසන 13ක, ප්‍රාදේශීය ලේකම් බල ප්‍රදේශ 13ක පාසල් 536ක් තියෙනවා. දරුවෝ 350,000කට ආසන ප්‍රමාණයක් ඉගෙනුම ලබනවා. ගුරුවරු ඉන්නෝ 16,000කට ආසන ප්‍රමාණය. ගම්පහ දිස්ත්‍රික්කයේ සියලුම පාසල් 536ම අපි ස්මාර්ට් පාසල් බවට පත් කරනකොට මාලිගාතන්න කනිෂ්ඨ විද්‍යාලය ස්මාර්ට් පාසලක් බවට පත් කරන්නට මමම පැමිණෙනවයි කියන එක මම මේ අවස්ථාවේ කියනකම්. අපි අධ්‍යාපන ක්‍රමය වෙනස් කරන්නට ඕන. ඉංග්‍රීසි භාෂා කේන්ද්‍රීය අධ්‍යාපනයට මුල් තැන දෙන්නට ඕන. ස්මාර්ට් පාසලක් කියලා කියනකොට පළමුවෙන්ම සිදු කරන වෙනස තමයි හැම පාසලකම ඉංග්‍රීසි භාෂා විද්‍යාගාරය අපි ස්ථාපනය කරනවා. තොරතුරු තාක්ෂණ පරිගණක විද්‍යා මධ්‍යස්ථානය අපි ස්ථාපනය කරනවා. සයන්ස්, ටෙක්නොලොජි, ඉංග්ලිෂ්, ඉංජිනියරිං, මැත්ස්, මෙඩිසින්, ලෝ, මැනේජ්මන්ට් සයන්සස්, එන්වයර්න්මෙන්ටල් සයන්සස්, ඉන්ෆර්මේෂන් ටෙක්නොලොජි, කම්පියුටර් සයන්ස් කියන ශේෂ්ත්‍රවලට
අපි මුල් තැන ලබා දෙනවා. විශේෂයෙන්ම ලොව දිනන නව තාක්ෂණය මේ පාසල් පද්ධතියේ දූ දරුවන්ට ඉගෙනීමේ කටයුතු වලට අපි යොදා ගන්නවා. 2023 generative artificial intelligence computing power smart devices dataification artificial intelligence and machine learning extended reality digital trust 3d printing genomics new energy solutions robotic process automation edge computing quantum computing virtual reality augmented reality blockchain internet of things 5g cyber security metaverse ඔන්න 2023 තාක්ෂණ පැත්තෙන් ලොව ගිය දිසාව ලෝකෙ එහෙම යනකොට මාලිගාතැන්න කනිෂ්ඨ විද්‍යාලයේ නැටුම් ගුරුතුමියට සිද්ධ වෙනවා මුදලට නැටුම් ඇඳුම් කට්ටලෙගෙන් මේ පාසලට වොලිබෝලයක්වත් නැහැ එකම එක ක්‍රීඩා උපකරණයක්වත් නැහැ බරපතල සම්පතිගතාවයකින් පෙළෙන පාසලක් මෙන්න මේ බරපතල විෂමතාවයේ ඌනතාවය හැමෝම අවබෝධ කරගන්න හැමෝම හඳුනා ගන්න මේ පහුගිය කාලෙත් අද දවසෙත් ක්‍රියාත්මක වෙන ජනතාව අන්ධවන ප්‍රෝඩාකාරී වංචාකාරී පොදුජනයා මංගුලා කරන විවිධ ක්‍රියාදාමයන් වලට ඔබ රැවටෙන්න එපා. පැහැදිලිවම අපේ රජයක් තුල අපි අධ්‍යාපනයට මුල් තැන දෙනවා. අපි සෞඛ්‍ය ශාස්ත්‍රයට මුල් තැන දෙනවා. එකක් අධ්‍යාපනය කියන්නේ කාටවත් සොරා ගන්නට බැරි ප්‍රාග්ධනයක් ලබා දීම. මහා දැවැන්ත මානව ප්‍රාග්ධනයක් human capital එකක් නිර්මාණය වෙනවා අධ්‍යාපනය හරහා. සෞඛ්‍ය හරහා ඔබගේ ආයු වර්ධනය වෙනවා. දැන් ඔබට මතකද කාලයක් තිබුණා මේ රටේ ආයු බොහෝ වේවා මහරජාණෙනි කියලා කිව්වා. ඇත්තෙම වෙන්න ඕන ජනතාව නියෝජනය කරන ජනාධිපතිවරයා. ජනතාව නියෝජනය කරන අගමැතිවරයා ප්‍රමුඛ පාර්ලිමේන්තුවේ 225. අපි තාවකාලික බහරකරුවන් temporary trustees අපේ බහරකාරත්වයේ කාලෙන් කාලෙට ජන වර්ම තුල එක්කෝ අලුත් වෙනවා එහෙම නැත්නම් ප්‍රතික්ෂේප වෙනවා. අපි ඔබට කියන්නට ඕන ආයු බොහෝ වේවා පොදු ජනතාවනි 120ක් වූ ජනතාවනි අපි ඔබගේ ආයු කාලය වර්ධනය කරන්නට ඕන. ඔබ පෙරලා රටේ නිර්මාණය කරගන්න රජවරුන්ට ආයු බොහෝ වේවා කියන එක නෙවෙයි. බලන්න අපි පොට වරද්දගත්ත තැන අපේ වැඩපිළිවෙල වරද්දගත්ත තැන විශේෂයෙන්ම මම කියන්න කැමති මේ රටේ දූ දරුවන් අපිට තියෙන ලොකුම සම්පත 41 ලක්ෂ දූ දරුවන් ඉන්නවා රජේ පාසල් 10096 දැන් මේක 111 පාසලක් හැබැයි රාජ්‍ය ප්‍රතිපත්තිය තුලම මේ 111 කනිෂ්ඨ පාසලේ දරුවන්ව දෙකට බෙදලා කොහොමද බෙදලා තියෙන්නේ 1-5 දරුවන්ට දිවා ආහාරය දෙනවා 6-11 දරුවන්ට දිවා ආහාරය තහනම් මනුස්සකමක් තියෙන පාලකයෙකුට පුළුවන් ද ඕක කරන්න? අච්චර මේ රටේ යුද්ධ දෙකක් යනකොට මට මතකයි මගේ පියා කිව්වා දෙපැත්ත පත්තු වෙන විලක්කුවක් බාරගත්තේ කියලා. අච්චර යුද්ධ දෙකක් යනකොට දිවාහාරය නිලඳුම පාසල් දූ දරුවන් හැමෝටම ලබා දුන්නා 43 ලක්ෂයට ලබා දුන්නා. දැන් මහලොකුට කියන අපි හැමෝම එකතු වෙන්න ඕනෙලු. එකතු වෙන්න ඕනේ කිය කිය පාසලේ දුවා දරුවන්ව වයස අනුව කොටස් කරනවා. වයස අනුව වෙන් කරනවා. කොන් කරනවා. මහා අසික්කිත දෙයක්. මහා නින්දිත ක්‍රියාවක්. අපේ රජයක් තුල රජේ පාසල් 10096 අධ්‍යාපනයේ ඉගෙනුම ලබන 41 ලක්ෂ පාසල් දූ දරුවන් සමස්තයටම
එදා රණසිංහ ප්‍රේමදාස යුගයේදී හා සමානව දිවාහාරය ලබා දෙනවා දෙනවාමයි කියන එක මම මේ අවස්ථාවේ ප්‍රකාශ කරනවා. මේට වැඩිය දීර්ඝව මම කතා කරන්නට යන්නේ නැහැ. විශේෂයෙන්ම අපේ සංවිධායකතුමා වැදගත් කරුණු ගණනාවක් ඉදිරිපත් කළා. ඒ වැදගත් කරුණු ගැන කතා කරනකොට මම විශේෂයෙන්ම ඔබට කියන්න කැමතියි, අපි රටක් හැටියට මේ වැටුණු තැනින් ගොඩ එන්නට නම් අපි එකට එකතු වෙන්නට ඕන. ජාති ආගම් කුලමල පන්ති පක්ෂ බෙහෙදය තුලින් බෙදුනොත් අපි සදාකාලිකව බංකොලොත්. අපි එකතු වෙන්නට ඕන. එකතු වීම තමයි සැබෑ දේශප්‍රේමීත්වය. එකතු වීම තමයි සැබෑ දේශමාමකත්වය. පොඩක් හිතලා බලන්න. හැම ජාතියකටම හැම ආගමකටම සම්බන්ධ සියලු දෙනා අපේ රට තුල සතුටින් ජීවත් වෙනවා නම් ඒක තමයි ලබාගත හැකි ලොකුම ජාතික ආරක්ෂා ජයග්‍රහණය. බෙදලා වෙන් කරලා කොටස් කරලා එක ජාතියක් එක ආගමක් එක පන්තියක් රජවීම දේශප්‍රේමීත්වය නෙවෙයි. කරුණා කරලා බංකොලොත් රටේ දැන්වත් හැමෝම මේ පාඩම ඉගෙන ගන්න. අපි අපේ රට තුළ සමගිය සමාදාන එකමුතු භාවය අපි ප්‍රවර්ධනය කරන්නට ඕන. ඒ සඳහා අපි හැමෝම බුද්ධිමත් ලෙස අවබෝධයෙන් කටයුතු කරන්නට ඕන. විශේෂයෙන්ම අද දිනේ මම මතක් කරන්නට ඕන මෑතකදී අපෙන් වෙන් වුණු ඒ දායවර මහජන නියෝජිතයා ලාල් කුමාරසිංහ මැතිතුමා, එතුමා අපාතරින් වෙන් වුණා. ධාමත්ම සෝචනීය කාරණාවක්. වසර ගණනාවක් මුළුල්ලේ විශිෂ්ට ජනතා සේවාවක් ඉෂ්ට කරපු පුද්ගලෙක්. මං එතුමා මේ අවස්ථාවේ මතක් කර සිටිනවා. ඒ වගේම මේ පාසලට අවුරුදු 68ක් වෙනවා. මේ 68 වසර තුල මේ පාසල ආපු ගමන ගැන ආපහු සොයා බැලීම වැදගත්. මෙතනින් ඉදිරියට පාසලක් හැටියට කොහාටද අපි යන්නේ? මොකද්ද අපේ ගමන? මොකද්ද මාර්ගසිතියම? මොකද්ද පාසල් සංවර්ධන සැලැස්ම? මම යෝජනා කරනවා විදුහල්පතිතුමාට, බය නැතුව දෙමව්පියෝ ආදි ශිෂ්‍යෙන් අපේ සංවිධායකතුමන්ලවත් ගෙනල ගන්න. එකට වාඩි වෙලා කතා කරගෙන පාසලේ සංවර්ධන සැලැස්ම හදන්න. සුහුරු පාසල් ව්‍යාපෘතිය තුළ මේ පාසලත් ගම්පහ දිස්ත්‍රික්කයේ සෑම පාසලක් රටේම තියෙන පාසල් 10096ම අපි ගොඩගන්නවාමයි කියන එක මේ අවස්ථාවේ ප්‍රකාශ කරමින්, විශේෂයෙන්ම මේ වගේ සම්පත් ඌනතාවයකින් පෙළෙන පාසලක් තෝරා ගැනීම ගැන අපේ ප්‍රසාද් සංවිධායකතුමාට මගේ ස්තුතිය සහ ප්‍රණාමය පුද කරමින්, මීරිගම මැතිවරණ බල ප්‍රදේශයේ අධ්‍යාපන බල ප්‍රදේශයේ තවත් පාසල් ගණනාවකට නුදුරු අනාගතයේදී අපි සක්වල වැඩසටහනත් සමඟ පැමිණෙනවායි කියමින් ඔබ සියලු දෙනාටම වාසනාවන්ත වර්තමානයක් අනාගතයක් විශේෂයෙන්ම දූ දරුවන්ට ප්‍රාර්ථනා කරමින් සමස්ත ඔබ සියලු දෙනාගේම අනාගතය සෞභාග්‍ය සම්පන්න වේවා කියා ප්‍රාර්ථනා කරමින් මන් දිහනන බොහොම ස්තුතියි.